සැමදා සමහන් සැමදා සුවෙන් දේශපාලනඥයෝ දැක්මක් ඇතිව මේ රට පාලනය කරන්න ගන්නකම් මෙතන ගෙනෙන්න අපි කොච්චර වෙලාව නාස්ති කරත් කවදාවත් මේකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපේ රට ලස්සන රටක්. ඔබතුමා දැන් නියෝජ්‍ය ආරක්ෂකතුමා නේද ඔතන ඉන්නේ? මේ මම මේ රටේ ලස්සන දැක්කේ ගෞරව අන්තිතුමිය අපි යුද්ධ කාලේ යනවා දෙවුන්දර ඉඳලා පොයින්ට් බේඩ් වලට හෙලිකොප්ටර් වල. යනකොට තමයි මේ රටේ රමණීය බව පේන්නේ. කඳු තියෙනවා, කෙත් වතු තියෙනවා, දිය ඇලි තියෙනවා, මුදු වෙරළ තියෙනවා, වැල්ල තියෙනවා. ඊළඟට බයිබල් රොක් එක පැත්තකින් පේනවා, සීගිරි එක පැත්තකින් පේනවා, ගංගාවල් තියෙනවා, වනජීවීන් ඉන්නවා. අවසන් කරන්න මෙච්චර මියඩියක් දෙන්න. මෙච්චර රමණීය රට අපේ රටේ දේශපාලනඥයෝ මේක විනාශ කරා. අද අපේ රට පත් වෙලා තියෙනවා නිකන් ගරා වැටුන වලව්වක් වගේ. ගරා වැටුන වලව්වක් වුණා අපි දන්නවා પરම්පරා 3 4ක් ගියාම ඒ වගේ ෆවුන්ඩේෂන් එකකට ගහන උරු මීයෝ මීයෝ ඇවිල්ලා ගුල්හාරන. පරාල වලට ගුල්ල ගහනවා. බිත්ති වලට වේයෝ ගහනවා. ඊට පස්සේ ඇතුලේ කාමරවල ඉන්න වවුල් වෙල්ලිලා. මේ රටට ඒක තමයි වෙලා තියෙන්නේ. හැබැයි මේ වවුල්ලු වේයෝ ගුල්ල ඔක්කොම කවුද මේ රටේ ඉන්නේ දේශපාලනඥයෝ? ඒගොල්ලෝ මේ රට විනාශ කරලා තියෙන්නේ. මේ රට හදන්න ඕනේ. ඒව කරන්නේ නැතුව විශ්වවිද්‍යාල තරුණයෝ ඇවිල්ලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පීඩනේ දරා ගන්න බැරුව පාරට බැස්සම ඒගොල්ලෝ මර්ධනය කරලා ඒගොල්ලෝ හිර කරන්න පනත් හදලා ඒගොල්ලෝගෙන් පලි අරගෙන අර වසන්ත මුදලිගේ කියන්නේ කවුද? සාමාන්‍ය පොඩි විශ්වවිද්‍යාලේ ඉන්න ළමේ. අපේ රටේ පාලකයන්ට ඒ ළමයින්ටත් බයයි. ඒගොල්ලෝ පේන්නේ මාරයෝ වගේ. ඒගොල්ලන්ගෙන් පලි ගන්න ක්‍රමවේද හදනවා. ඒගොල්ලෝ හිර කරන්න නීති රීති ගේන්න හදනවා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? ඒකන්න මර්ධනය නවතින්න ඕනේ. අරගලේ නැවතත් ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා අරගලේ පණ ගන්නන්න. අරගලයට මේ දේශපාලනඥයෝ බයයි. අරගලේ පණ ගන්නන්න ගාලු මෝදරින් නෙමෙයි මේ රටේ මේ පීඩනයට අහුවෙලා ඉන්න සියලුම සමස්ත ජනතාව තමුන්නාන්සේලාගේ පවුල් ළමයි පවා මේ අරගලේ අනුමත කරනවා. මන්ත්‍රීවරුන්ගේ සහෝදර සහෝදරියොත් මේක අනුමත කරනවා. තමුන්නාන්සේලාගේ ඥාතියොත් මේක අනුමත කරනවා. මේ වාඩි වෙලා ඉන්න ඔක්කොමත් මේක අනුමත කරනවා. අනිවාර්යෙන් අරගලයක් ශක්තිමත් ඇවිල්ලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නම ඕනේ. නැත්නම් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ජය වේවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.